සාදරයෙන් පිළිගන්නවා හැමෝම මැසෙන්ජර් ගණිත YouTube channel එකට අද අපි මේ වීඩියෝ එකේ සාකච්ඡා කරන්නේ ලංකා බැංකුවේ අලුත්ම රැකියා කරපාඩු වන Head of Security කියන තනතුර පිළිබඳව. ඉතින් මේ තනතුරට කොහොමද අයදුම් කරන්නේ මොන වගේ සුදුසුකම් අවශ්‍ය වෙන්නේ කියන සම්පූර්ණ විස්තර අපි මේ වීඩියෝ එකේ සාකච්ඡා කරනවා. වීඩියෝ එක අවසන් වෙනකන් හිටියොත් ඔයාලට අයදුම් කරන්න පුළුවන් සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්. අපේ channel එකත් එක්ක දිගටම එකතුලා හිටින රජය සහ පෞද්ගලික අංශයේ නමතම රැකියා ස්ථාපන පිළිබඳ තොරතුරු ටික ඉක්මනින්ම දැනගන්න පුළුවන්. ඉතින් අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා ඉතින් හැමතැනින් notification bell icon එකත් all කරලා තියාගන්න. අපි නවතම රැකියා පුරප්පාඩුවක වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ළඟට මේ අපේ notification එක එන්න ගන්න පුළුවන්. ඉතින් තවමත් අයදුම් කරන්න බලන රැකියාස්ථා බොහොමයක් පිළිබඳව අපේ channel එකේ අපි කතා කරලා තියෙනවා. අපේ video list එකට ගොත් ඔයාලට අයදුම් කරන්න පුළුවන් තවත් රැකියාස්ථා පිළිබඳව තොරතුරු ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් අද අපි මේ වීඩියෝ එක සාකච්ඡා කරන්නේ BOC බැංක එකේ අලුත්ම රැකියා පුරප්පාඩුව Head of Security පිළිබඳව තමයි. එසේත් නැතිනම් ප්‍රධාන ආරක්ෂක තනතුරු පිළිබඳව තමයි අද අපි මේ වීඩියෝ එක සාකච්ඡා කරන්නේ. තනතුරු සඳහා අවශ්‍ය කරන සුදුසුකම් මේ ආකාරයෙන් සඳහන් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් විය යුතුයි. ඒ වගේම පළපුරුද්ද යටතේ සඳහන් කරලා තියෙනවා ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩිය තනතුරක හෝ එසේත් නැතිනම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කමාන්ඩර් තනතුරක හෝ එසේත් නැතිනම් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයා කමාන්ඩර් තනතුරක හෝ ශ්‍රී ලංකා පොලිස් සේවයේ ඩිපියුටි ඉන්ස්පෙක්ටර් ජෙනරල් කියන තනතුරක සේවය කර තිබීම මෙම තනතුර සඳහා අවශ්‍ය බව සඳහන් කරලා තියෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගන්නා දේශීය හෝ විදේශීය විශ්වවිද්‍යාලයෙන් ලබාගත් මාස්ටර් ඩිග්‍රී එකක් හදාරා තිබීම සුදුසුකමක් විදිහට සඳහන් කරලා තියෙනවා. ඒ වගේම නායකත්ව කුසලතාවය, සංවේදන කුසලතාවය වැනි දේවල් මෙම තනතුරට අදාළ සුදුසුකම් විදිහට සඳහන් කරලා තියෙනවා. වයස් ප්‍රමාණය සඳහන් කරලා තියෙනවා. අයදුම්පත් බාර ගන්න අවසන් දිනට අවුරුදු 57ක් හෝ ඊට අඩු විය යුතු යන වෙන සඳහන් කරලා තියෙනවා. Terms and conditions යටතේ සඳහන් කරලා තියෙනවා මෙම තනතුර අවුරුදු 3ක කාලයකට තමයි පත් කර ගැනීම සිදු කරන බව. ඒ වගේම අපේක්ෂකයාගේ හැකියාව පළපුරුද්ද රැකියාවේ නිරත වෙන ආකාරය අනුව ආකර්ෂණීය වැටුප් ප්‍රමාණයක් හිමිවන බව සඳහන් කරලා තියෙනවා. මෙම තනතුරට අයදුම් කළ යුතු ආකාරය පිළිබඳව මේ ආකාරයෙන් සඳහන් කරලා තියෙනවා. ඔබගේ සියලුම අධ්‍යාපනික වෘත්ති සුදුසුකම්වල සහතික පිටපත් කරලා යැවීමට අවශ්‍ය වෙනවා. ඒ වගේම පළපුරුද්ද පිළිබඳව සහතිකත් යැවීමට අවශ්‍ය වෙනවා. නෑදෙයින් නොවන දෙදෙනෙකුගේ නම් සඳහන් කරන්නත් කියලා මෙයාලා දක්වලා තියෙනවා ඔබගේ තොරතුරු සැපිය හැකි දෙදෙනෙක් පිළිබඳව. ඉතින් ඔයගේ සම්පූර්ණ කරගත් අයදුම් පත්‍රය 2021 අගෝස්තු මාසේ 7 වෙනි දින හෝ ඊට ප්‍රථම යැවීමට අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔබගේ තනතුර ලියුම්කාරයේ වම්පස ඉහළ කැලවරේ සඳහන් කළ යුතුයි. ඉතින් විශේෂ සටහනක් දක්වලා තියෙනවා. මෙම තනතුරට අදාළ වන සුදුසුකම් සපුරා නොමැති. ඒ වගේම සියලුම සහතික පිටපත්වල සම්පූර්ණ කරන ලද පිටපත්. ඒ වගේම අවසාන දිනට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරන බව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාගේ සම්පූර්ණ කරගත් අයදුම් පත්‍රය යැවිය යුතු ලිපිනය මෙතන සඳහන් කරලා තියෙනවා. Chief Manager Sourcing and Career Development Bank of Ceylon 26th floor Head Office Colombo 1 කියන ලිපිනයට තමයි ඔබගේ අයදුම් පත්‍රය යැවීමට අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ සඳහා ඔබට සුදුසු වූ අයදුම් පත්‍රය සකස් කරගැනීමට අවස්ථාව තියෙනවා. මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා. ඔයාලට එතනින් ඩවුන්ලෝඩ් කරගැනීමේ අවස්ථාවක් තියෙනවා. මම හිතනවා මේ වීඩියෝ එකට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මේ තනතුරු සඳහා සුදුසුකම් තියෙනවා නම් අදම අයදුම් කරන්න. ඉතින් මේ වගේම වැදගත් රැකියා අවස්ථාවකම තොරතුරු අරගෙන අපි ඉක්මනටම හමු වෙමු. සුබ දවසක් හැම දිනාටම.